ත්‍රිරෝධරථයකින් ගමන් කරමින් සිටි පුද්ගලින් දෙදෙනෙකුට ඊයේ දහවල් හොරණ මලොස්සල ප්‍රදේශයේදී මෝටරරථයකින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබුණා. අදාළ වෙඩි තැබීම දැනට ඩුබායිහි සිටින හඳයා නැමැති සංවිධානාත්මක අපරාධ කළි සමාජිකයෙකු මෙහෙයවා තිබූ අතර එම ඝාතනයට සම්බන්ධ බව කියන පාදුක්ක මිරියගල්ල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ගුවන් හමුදා සෙබලෙකු අදාළුවේම පාදුක්ක අංගමුව ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් මිය ගියා. ඔහුගේ නිවස ඊයේ රාත්‍රී දින පරීක්ෂා කිරීමට ලක් කළා තියෙනවා. නමුත් මොහු නිවසේ සිටින නොමැති බව තමයි විමර්ශන නිලධාරීන් සඳහන් කරේ. කෙසේ හෝ ෂණික මාර්ග බාධක යොදා තිරන අතරතුරු අලුයම් කාලයේදී මේ මාර්ග බාධකයක් ආසන්නට පැමිණි අතුරුපැදියක්. ඒ අතුරුපැදිය දමලා ඔහු අතහැරලා දාලා පැන යාමට කටයුතු කළා තියෙනවා. ඒ පැන යන අවස්ථාවේ ඔහු අත තිබූ ගිනිඅවියකින් පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමක් සිදු කළා තියෙනවා. පොලිස් නිලධාරීන් නැවත ඔහු දෙසට වෙඩි තබලා තියෙනවා. ඒ වෙඩි තැබීමෙන් මේ පුද්ගලයා මිය ගිහිල්ලා තියෙනවා. දේශීය සම්බන්ධතාවයක් අනුව යම්ක්ෂ ආකාරයකට මේ වෙඩි තැබීම සඳහා සම්බන්ධතාවයක් දක්වන බවට තමයි තොරතුරු අනාවරණය වෙලා තිබුණේ. ඉතින් මේ වෙඩික්කරු මොහොම කියන එක අපි තම ස්ථිරවම අපිට තහවුරු වෙලා නැහැ. විමර්ශන නිලධාරීන් දැනු දුන්නා ඔහු සැක කරනවා කියලා මේ සිද්ධියේ වෙඩික්කරු වෙනට ඇති කියලා. නමුත් කෙසේවත් ඒ සම්බන්ධව තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය විමර්ශන කටයුතු කරනවා. එලෙස පොලිස් වෙඩි පහරින් මිය ගිය ගුවන් හමුදා සෙබලාගේ ඥාතීන් සඳහන් කළේ අදාළ දිත්ව ඝාතනයේ සිදු වන අවස්ථාවේ තම පුත්‍රයා කඳාන ප්‍රදේශයේ රැඳී සිටි බවයි. වෙඩි තැබීමක් ගැන කියනවා. ඒ වෙලාවේ ළමයා ඉඳලා තියෙන්නේ. එයා ගියා මං ඉන්නේ ගෑනලා මං ටික කඳානේ පොලිසියට පුළුවන් නම් ගිහින් ඒක සීසීටීවී කැමරාරක් ඒක චෙක් කළා. ඒ ළමයා නිර්දෝෂී බව අපිට අනේ මම දෙවියන් කවුරු හරි කමන්න මේක මේ ළමයා නිර්දෝෂී කියලා ඔප්පු කරන්න කියන්නේ. ඒ දරුවා මරපු තැන තිබුණු සෙරෙප්පුද ගේ දරුවාගේද නෑ ෆෝන් එකේ දරුවාගේද නෑ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවද නිවේදනයක් නිකුත් කළ අතර සිදු කෙරෙන නිසි විමර්ශන සඳහා සිය දායකත්වය ලබා දෙන බවද සඳහන් කළා. මේ අතර ගම්පහ කටුගස්තර ප්‍රදේශයේ ගරාජයකට පැමිණි පුද්ගලින් දෙදෙනෙකු මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියක් භාවිත කරමින් අදපසරුවේ වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. එහිදී 34 හැවිරිදි ලක්මාල් නැමැත්තෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් අයෙකුට බරපතල තුවාල සිදු වුණා. මිය ගිය පුද්ගලයා දැනට ඩුබායිහි සිටින කෙහෙල් බද්දර පත්මී නැමැත්තාගේ සමීපතමේ වන අතර දැනට ඩුබායිහි සිටින කෙහෙල් බද්දර ලකා නැමැත්තා අදාළ වෙඩි තැබීම මෙහෙයවා ඇති බවයි වාර්තා වන්නේ. වෙඩි තැබීමට පෙර පත්මී නැමැති පුද්ගලයෙකු ලකී නැමැත්තාට යවූ හඬපටයක්ද අප වෙත ලැබී තිබෙනවා. අනේ අනේ ඉතින්ලා තෝ මේ ඉන්න තැන හදාගනින් සල්ලියක් හොයාගනින් ගානෝකා හංගාකන වෙඩි තැබීමෙන් පසු ඒ මෙහෙයූ බව කියන කෙහෙල් බද්දර ලකා නැමැත්තාද පත්මී නැමැත්තාගේ සමීපතමේ කුටි යවූ බව කියන හඬපටයක්ද අප වෙත ලැබී තිබෙනවා. බල අවුස්ස ගත්තනේ කණ්ඩ නැහැ හංගන්න පුළුවන් දෙයක් කරපම් මෙහෙමයි කියලා ඔන්න කරා දවස් දෙකකින් බල බොසාර ගියපන් මං ගැහුවේ ලකා ගැහුවේ